අයිබෝවන් නංගී මල්ලියේ ඔගොල්ලෝ අදත් එකතු වෙ සිටින්නේ Vision Edu Sri Lanka YouTube channel එකත් එක්ක. ඉතින් අද දින අප වීඩියෝ එකක් ගෙනාව ඔගොල්ලෝ වෙනුවෙන් ගුණාත්මක විශ්ලේෂණය තවත් වැඩගත් ගුණාත්මක සටහනක් රැගෙන ඒ අනුව එහි පස්වන පියවර ලෙස අද දින අප ගුණාත්මක විශ්ලේෂණයේ යටතේ එන කාණ්ඩ විශ්ලේෂණය ගැන අධ්‍යයනය කරනවා. කාණ්ඩ විශ්ලේෂණය කියන්නේ ඔගොල්ලෝ දන්නවා කැටයන මිශ්‍රණයක් තියෙනවා. ඒ කැටයන මිශ්‍රණයෙන් උචිත කාණ්ඩයන්ට අදාළ කරන කැටයන වෙන්කර හඳුනා ගැනීමක් සිදු වෙනවා. කාණ්ඩ විශ්ලේෂණ යටතේ මේ ඉතා වැදගත් වූ ප්‍රතික්‍රියාවක් වැදගත් වූ ක්‍රියාවලිය අපස උසස් පෙළ විභාගයේ අකාබනික රසායන යටතේ ඉන්න ප්‍රශ්නේ අවක්ෂේප හඳුනා ගන්න කැටයන හඳුනා ගන්න ඔගොල්ලෝ කාණ්ඩ විශ්ලේෂණය පිළිබඳව අධ්‍යයනය කර තිබෙන්න ඕනේ. එහි වර්ණයන් එහෙම අවක්ෂේප ඇතිවන ආකාරයන් පිළිබඳව දැනන් ඉන්න ඕනේ. ඉතින් මේ වීඩියෝව සමන්විත වන්නේ කාණ්ඩ විශ්ලේෂණය සමග මීට පෙර ආතු අප සාකච්ඡා කර තිබෙනවා රසායනික කර්මාන්ත. ඉතින් ඔයගලන්ට පුළුවන් රසායනික කර්මාන්ත ඒ වගේමයි S ගුණුව ඒ වගේමයි කාබනික රසායන යාන්ත්‍රණ පිළිබඳවත් අපේ මේ වීඩියෝ තුලින් නරඹන්න. අප පහත දක්වා තිබෙන ලින්ක්ස් තුලින් කාබනික රසායන යාන්ත්‍රණ අකාබනික රසායන ඒ වගේමයි රසායනික කර්මාන්ත පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ඉතින් අපි යමු අද වීඩියෝ එක වෙතට. ඒ අනුව කාණ්ඩ විශ්ලේෂණය අප භාවිතයට ගන්නවා කැටායන වෙන්කර හඳුනා ගැනීමට. කාණ්ඩ විශ්ලේෂණයේදී අපට ලැබෙනවා කැටායන මිශ්‍රණයක්. මෙම කැටායන මිශ්‍රණය තුළ විවිධාකාරයේ කැටායන තියෙන්න පුළුවන්. මෙම කැටායන අප වෙන්කර හඳුනාගත යුතුයි. මෙවැනි ප්‍රශ්නයක් අපස උසස් පෙළ රසායනික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ අකාබනික රසායන යටතේ පැමිණෙනවා. එම නිසා එම අයන හඳුනා ගැනීමට ඔබට කැටයන හඳුනා ගැනීම කාණ්ඩ විශ්ලේෂණය පිළිබඳ පුළුල් අවබෝධයක් පැවතිය යුතුයි. කාණ්ඩ විශ්ලේෂණයේදී අපට ලැබෙනවා කැටයන මිශ්‍රණයක්. මෙහි පළමු පියවර ලෙස අප සිදු කරන්නේ එම කැටයන මිශ්‍රණයට ජලය එකතු කරනවා. ඉන් අනතුරුව සිසිල් තණුක HCl එකතු කිරීම සිද්ධ වෙනවා සුළු ප්‍රමාණයක්. එහිදී අපට පළමු කාණ්ඩයේ ලෙස සුදු පැහැති අවක්ෂේප තුනක් ලැබෙනවා. මෙම ලැබෙන අවක්ෂේප තුනම සුදු පැහැති වන අතර දෙකක අණුක සූත්‍ර සමානයි එකක අණුක සූත්‍ර සාපේක්ෂව වෙනස් වෙනවා. මොනවද මේ ලැබෙන අවක්ෂේප තුන? අපට අවක්ෂේප විදියට සිල්වර් වල සිල්වර් ක්ලෝරයිඩ් අවක්ෂේප වෙනවා AgCl. ඒ වගේමයි ලෙඩ් වල PbCl2 අවක්ෂේප වීම සිද්ධ වෙනවා PbCl2. ඒ වගේමයි මර්කියුරි ක්ලෝරයිඩ් HgCl අවක්ෂේප වීම සිද්ධ වෙනවා. ඒ අනුව කාණ්ඩ විශ්ලේෂණයේ පළමු කාණ්ඩය ලෙස අපට අවක්ෂේප කර ගන්න පුළුවන් අවක්ෂේප තුනක් මෙහි සඳහන් වෙනවා. කැටයන මිශ්‍රණයට ජලය යොදලා සිසිල් තණුක HCl යොදද්දී සුදු පැහැති අවක්ෂේප තුනක් ලැබෙනවා. තුනම සුදු පැහැති මින් HgCl ඒ වගේම AgCl වල අණුක සූත්‍ර දල වශයෙන් සමාන වන අතර PbCl2 වල එක අණුක සූත්‍රය වෙනස් වෙනවා. ඒ අනුව පළමු කාණ්ඩය ලෙස අපට ලැබෙන්නේ සුදු පැහැති අවක්ෂේප. ඒ අනුව අකාබනික රසායනයේ තිබුණොත් කැටයන මිශ්‍රණයකට තණුක HCl යොදද්දී සුදු පැහැති අවක්ෂේප ලැබෙනවා ලෙස අපට දල වශයෙන් සිතා ගන්න පුළුවන් එම මිශ්‍රණය තුළ සිල්වර් අයන, ලෙඩ් අයන, ඒ වගේමයි මර්කරි අයන තියෙන්න පුළුවන් කියලා. දැන් ඉන් අනතුරු සිදුවන්නේ මෙම අවක්ෂේප අප ඉවතටගෙන කැටයන මිශ්‍රණයෙන් ලැබෙන ඉතිරි කැටයන මිශ්‍රණය පෙරණයට උචිත පරිදි ආම්ලික වෙලා නැත්නම් ඒ තව දුරටත් අප ආම්ලික කරගන්නවා 0.2යි නැත්නම් 0.3යි සාන්ද්‍රණයක් සහිත HCl වලින්. ඉන් අනතුරුව ආම්ලික තත්ත්ව යටතේ අප හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායු බුබුලණය කරනවා. හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායු බුබුලණය කරද්දී ආම්ලික තත්ත්ව යටතේදී අපට අවක්ෂේප 9ක් ගන්න පුළුවන්. ඒ අවක්ෂේප 9න් 3ක් කළු පැහැති අවක්ෂේප පාඩම් කරගන්න, එකක් කළු දුබුරු පැහැති අවක්ෂේපයක්, 3ක් කහ පැහැති අවක්ෂේප වන අතර එකක් තැබිලි පාට අවක්ෂේපයක් වෙනවා, එකක් දුබුරු පැහැති අවක්ෂේපයක් වෙනවා. අප බලමු කුමක්ද කළු පැහැති අවක්ෂේප යනවක. මෙහිදී කළු පැහැති අවක්ෂේප විදියට කියුප්‍රික් සල්ෆයිඩ් අවක්ෂේප වෙනවා CuS. ඒ වගේමයි ලෙඩ් සල්ෆයිඩ් අවක්ෂේප වෙනවා PbS. ඒ වගේමයි කළු පැහැති අවක්ෂේපයක් විදියට මර්කියුරික් සල්ෆයිඩ් HgS අවක්ෂේප වෙනවා. යනුව දෙමන කාණ්ඩයේ කළු පැහැති අවක්ෂේප තුනක් අපිට අවක්ෂේප වෙනවා. සියල්ලක්ම සල්ෆයිඩ් අවක්ෂේප. තුනම කළු පැහැති. කළු දුබුරු පැහැති අවක්ෂේපයක් විදියට මෙහිදී බිස්මත් සල්ෆයිඩ් අවක්ෂේප වෙනවා. බිස්මත් සල්ෆයිඩ් ඔකට සූත්‍රය ලියන්න පුළුවන් වෙන්න ඕනේ Bi2
S3 බිස්මත් සල්ෆයිඩ් අවක්ෂේප වෙනවා. මෙම බිස්මත් සල්ෆයිඩ් වල පැහැය කළු දුබුරු පැහැයක්. කහ පැහැති අවක්ෂේප තුනක් අපට ලැබෙනවා. මොනවද ඒ කහ පැහැති අවක්ෂේප? මෙහිදී අපට කැඩ්මියම් සල්ෆයිඩ්, ඒ වගේමයි ආසනික් සල්ෆයිඩ්, ඒ වගේමයි ස්ටැනික් සල්ෆයිඩ් ලෙස කහ පැහැති අවක්ෂේප තුනක් ලැබෙනවා. අපේ වලියා දක්වමු. කැඩ්මියම් සල්ෆයිඩ් CDS, ඒ වගේමයි ආසනික් සල්ෆයිඩ් As2S3 ආසනික් සල්ෆයිඩ්, ඒ වගේමයි ස්ටැනික් සල්ෆයිඩ් SnS2 ස්ටැනික් සල්ෆයිඩ් අවක්ෂේප වෙනවා. මෙතන ස්ටැනස් වල ඔක්සිකරණ අංකය දන 4, ඒ නිසා ස්ටැනික් සල්ෆයිඩ් අවක්ෂේප වෙනවා. එය කහ පැහැති අවක්ෂේපයක්. ඒ අනුව කළු පැහැති අවක්ෂේප තුනක්, කළු දුබුරු පැහැති අවක්ෂේපයක් සහ කහ පැහැති අවක්ෂේප තුනක් ලැබෙනවා. ඒ වගේමයි මීට අමතරව අපට ලැබෙනවා තැඹිලි පැහැති අවක්ෂේපයක්. මේ ඉතා වැදගත් පාස් පේපර්ස් වල අහලා තිනවා. ඒ තමයි ඇන්ටිමනි සල්ෆයිඩ් SB2S3. SB2S3 කියන සංයෝගයේ ඇන්ටිමනි සල්ෆයිඩ් මෙම සංයෝගයේ තැඹිලි පැහැති අවක්ෂේපයක්. යනු අකාබනික රසායනය හඳුනා ගැනීම වල ප්‍රශ්නයක් ආවොත් කැටයන මිශ්‍රණයකට ආම්ලික මාධ්‍යයේදී හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායු බුබුලණය කරද්දී තැපිලි පැහැති අවක්ෂේපයක් ලැබේ නම් අපට අනිවාර්යයෙන්ම හිතන්න පුළුවන් ඇන්ටිමනි කියන ලෝහය, ලෝහ ලවණය එම අයන මෙම මිශ්‍රණය තුළ පවතිනවා කියලා. මේකට කියන ඇන්ටිමනි සල්ෆයිඩ් තැපිලි පැහැති අවක්ෂේපයක් ලැබෙනවා. ඒ වගේම දුබුරු පැහැති අවක්ෂේපයක් ලබා දෙනවා ස්ටැනස් සල්ෆයිඩ්. ස්ටැනස් සල්ෆයිඩ් SNS ස්ටැනස් සල්ෆයිඩ් අපට ලබා දෙනවා දුබුරු පැහැති අවක්ෂේපයක්. ස්ටැනික් සල්ෆයිඩ් කහ පැහැති අවක්ෂේපයක්. ස්ටැනස් සල්ෆයිඩ් කියන්නේ එයාගේ ඔක්සිජන් අංකයේ දන 2 තියෙද්දී එයා අපට ලබා දෙනවා දුබුරු පැහැති අවක්ෂේපයක්. ඒ අනුව දෙවන කාණ්ඩයේ ලෙස අපට ලැබෙන්නේ සල්ෆයිඩ් අවක්ෂේප ආම්ලික තත්ත්වය යටතේදී හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායු බුබුලණය කරද්දී සල්ෆයිඩ් අවක්ෂේප 9ක් ලැබෙනවා. 3ක් කළු පැහැති අවක්ෂේප, 1ක් කළු දුබුරු පැහැති අවක්ෂේපයක්, 3ක් නැවත කහ පැහැති අවක්ෂේප වන අතර 1ක් තැඹිලි පැහැති අවක්ෂේපයක්, තව අවක්ෂේපයක් දුබුරු පැහැ අවක්ෂේපයක් වෙනවා. මේ ඉතා වැදගත්ම කරුණක් තියෙනවා. කහ පැහැති අවක්ෂේප කිව්වම අපට හිතන්න පුළුවන් ද්‍රාවණය තුළ කැඩ්මියම්, ආසිනික්, ඒ වගේම ස්ටැනස් තියෙන පුළුවන්, ස්ටැනික් තියෙන පුළුවන්. තැබිලි පැහැ නම් අනිවාර්යෙන් ඇන්ටිමනි කියන මූලද්‍රව්‍ය අනිවාර්යෙන්ම අන්තර්ගත විය යුතුයි. යනු මෙම ඔබට පෙනෙන්නේ දෙවන කාණ්ඩේ. දෙවන කාණ්ඩේ ලැබිච්ච මෙම අවක්ෂේප 9ත් අප පිටතට පෙරා ගන්නවා. පිටතට පෙරා ගැනීමෙන් අපට ලැබෙනවා ඉතිරි පෙරණය. මෙම ඔබට පෙනෙන්නේ එම ඉතිරි පෙරණය. මෙම ඉතිරි පෙරණය ඉන්න අනතුරු අප සිදු කරන්නේ මෙම ඉතිරි පෙරණය පළමු පියවර ලෙස රත් කරනවා. ඇයි ඒ රත් කරන්නේ? ද්‍රාවණය තුළ පවතින හයිඩ්‍රජන් සල්ෆයිඩ් ඉවත් කරන්න අප ඉතිරි පෙරණය රත් කරනවා. ඉන් අනතුරු අප සාන්ද්‍ර නයිට්‍රික් යොදා රත් කරනවා. සාන්ද්‍ර නයිට්‍රික් යොදන්නේ කැටයන මිශ්‍රණයේ Fe2+ තිබුණොත්. ෆෙරස් අයන තිබ්බොත් ඉදිරි මිශ්‍රණවල ඉදිරි කටයුතුවලදී ඒ බාධා ඇති කරනවා. ඒ නිසා සාන්ද්‍ර නයිට්‍රික් දාලා රත් කරන්නේ ෆෙරස් ෆෙරික් කරන්න. ෆෙරස් අයන ෆෙරික් කරලා අපි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් යොදනවා. දැන් බාෂ්මික තත්ත්වයක් ඇති කරනවා. බාෂ්මික තත්ත්වයක් ඇති කරාම තුන්වන කාණ්ඩයේ විදියට හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප තුනක් අපට ලබා ගන්න පුළුවන්. එම හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප තුනෙන් එකක් සුදු පැහැති අවක්ෂේපයක්, එකක් කොළ පැහැති අවක්ෂේපයක්, එකක් දුබුරු පැහැති අවක්ෂේපයක්. සියල්ලක්ම හයිඩ්‍රොක්සයිඩ්. මොනවාද සුදු පැහැති අවක්ෂේප විදියට මෙහිදී ලැබෙන්නේ? මෙහිදී අපට ලැබෙනවා ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් සුදු පැහැති අවක්ෂේපයක් විදියට, ඒ වගේමයි කොළ පැහැති අවක්ෂේපයක් විදියට ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් අපට ලබා ගන්න පුළුවන්. දුබුරු පැහැති අවක්ෂේපයක් විදියට ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් අපට ලැබෙනවා. මේ බලන්න මේ අවක්ෂේප තුනේම අණුක සූත්‍ර දල වශයෙන් සමානයි. යන සුදු පැහැති අවක්ෂේපයක් දෙන්නේ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. කැටයන මිශ්‍රණයකට ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් යොදාදී සුදු පැහැති අවක්ෂේපයක් ලැබුණා නම් අනිවාර්යෙන් අපට උපකල්පනය කරන්න පුළුවන් එතන ඇලුමිනියම් අයන පවතින බව. කොළ පැහැති අවක්ෂේපයක් දෙනවා නම් අනිවාර්යෙන් මෙතන තිබෙන්නේ ක්‍රෝමියම්. මේ 2016 උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේට අනිවාර්යෙන් පැමිණිච්ච ප්‍රශ්නයක්. දුබුරු පැහැති අවක්ෂේපයක් ලබා දෙනවා නම් ෆෙරික් අයන පවතින බව අපට සිතා ගන්න පුළුවන්. ඒ අනුව තුන්වන කාණ්ඩයේදී අපට හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප තුනක් ලැබෙනවා. මෙම අවක්ෂේප අපි ඉන්න අනතුරුව පෙරණයෙන් ඉවත් කරනවා. ඉවත් කිරීමෙන් අපට ඉතිරි පෙරණය ලැබෙනවා, ඉතිරි කැටයන මිශ්‍රණය. දැන් අප මේ සිදු කරන්නේ ඉතිරි කැටයන මිශ්‍රණය තව දුරටත් බාෂ්මික කරනවා. අනුව තව දුරටත් සුළු ප්‍රමාණයකින් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරලා දැන් අප
බාෂ්මික තත්ත්වයක් යටතේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායු බුබුලණය කරනවා. කලින් අපි සිදු කරේ ආම්ලික තත්ත්වයක් යටතේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායු බුබුලණය කරා. දැන් බාෂ්මික තත්ත්වයක් යටතේදී හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායු බුබුලණය කරනවා. එහිදී අපට අවක්ෂේප හතරක් ලබා ගන්න පුළුවන්. ඉන් දෙකක් කළු පැහැති අවක්ෂේපයක්, එකක් රෝසු දුබුරු පැහැති අවක්ෂේපයක්, එකක් සුදු පැහැති අවක්ෂේපයක්. මෙම සුදු පැහැති අවක්ෂේපය ඉතා වැදගත්. කළු පැහැති අවක්ෂේප විදියට මෙහි කොබෝල් සල්ෆයිඩ් අවක්ෂේප වෙනවා COS. ඒ වගේමයි නිකල් සල්ෆයිඩ් කළු පැහැති අවක්ෂේප විදියට අපිට ලැබෙනවා. රෝස දුබුරු පැහැති අවක්ෂේපයක් විදිහට ලැබෙන්නේ අපිට මැංගනස් සල්ෆයිඩ්. එකමක සුදු පැහැති අවක්ෂේපයේ විදියට සිං සල්ෆයිඩ් සෑදෙනවා. මේ ඉතා වැදගත්. බාෂ්මික තත්ත්ව යටතේදී හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායු බුබුලණය කරද්දී සුදු පැහැති අවක්ෂේප දෙන්නේ සිං සල්ෆයිඩ්. මේ හඳුනා ගැනීම වල අනිවාර්යෙන් අපට දක්න ලැබෙන ප්‍රශ්නයක්. යන කාණ්ඩ විශ්ලේෂණයේ හතරවන කාණ්ඩයේ එකමක සුදු පැහැති අවක්ෂේපයේ ලෙස අපට සිං සල්ෆයිඩ් ගන්න පුළුවන්. මේ සියල්ලගේම අණුක සූත්‍ර සමානයි. දෙකක් කළු පැහැති අවක්ෂේප කොබෝල් සල්ෆයිඩ්, නිකල් සල්ෆයිඩ් කියන අවක්ෂේප කළු පැහැති, එකක් රෝස දුබුරු, එකක් සුදු. යන ප්‍රශ්නයක තිබ්බොත් කැටයන මිශ්‍රණයක් බාෂ්මික තත්ත්වය යටතේදී හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායු බුබුලණය කරද්දී සුදු පැහැති අවක්ෂේපයක් ලැබුණා කියලා ඒ තුලින් අපට අනිවාර්යෙන් හිතන්න පුළුවන් මේ මිශ්‍රණය තුළ සිංක් අයන පවතින බව. ඉන් අනතුරුව අප සිදු කරන්නේ මෙම අවක්ෂේපත් සියල්ලක්ම පෙරණෙන් ඉවත් කරලා අප කැටයනේ ඉතිරි පවතින පෙරණේ ලබා ගන්නවා. ඒ කියන්නේ මෙම අවක්ෂේප ඉවත් කිරීමෙන් ඉතිරි කැටයන මිශ්‍රණය ලබා ගන්නවා. දැන් අප සිදු කරන්නේ මෙම ඉතිරි කැටයන මිශ්‍රණය නැවත වතාවක් රත් කරනවා. ඇයි ඒ රත් කරන්නේ? ද්‍රාවණය තුළ පවතින හයිඩ්‍රජන් සල්ෆයිඩ් පෙරණයෙන් ඉවත් කරන්න. ඉන් අනතුරුව ඇමෝනියම් ක්ලෝරයිඩ් අඩුවෙනුත් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩියෙනුත් එකතු කරලා අපි රත් කරනවා. දැන් අපි රත් කරන්නේ ඇයි? ද්‍රාවණය තුළ වැඩිපුර තියෙන ඇමෝනියා ඉවත් කරන්න. ඉන් අනතුරුව අවසානයේදී අපි ඇමෝනියම් කාබනේට් එකතු කරනවා. ඇමෝනියම් කාබනේට් එකතු කරද්දී පස්වන කාණ්ඩයේ විදියට සුදු පැහැති අවක්ෂේප තුනක් ලැබෙනවා. මේ අවක්ෂේප තුනම කාබනේට් අවක්ෂේප වන අතර තුන්දෙනාම දෙවෙනි කාණ්ඩයේ ලෝහවලින් සෑදෙන අවක්ෂේප. යනු මෙහිදී සුදු පැහැති අවක්ෂේප විදියට කැල්සියම් කාබනේට්, ඒ වගේමයි ස්ට්‍රොන්ටියම් කාබනේට්, ඒ වගේමයි බේරියම් කාබනේට් අවක්ෂේප වෙනවා. ඒ අනුව ඔගලන්ට පැහැදිලි වෙනවා අපි දැන් අපට මුලින්ම ලැබුණේ කැටායන මිශ්‍රණයක්. එකී කැටායන මිශ්‍රණයෙන් අප පිළිවෙලින් කැටායන වෙන් කරගත්තා. පස්වන කාණ්ඩයේ විදියට අපට සුදු පැහැති අවක්ෂේප තුනක් ලැබෙනවා. කැල්සියම් කාබනේට්, ස්ට්‍රොන්ටියම් කාබනේට් සහ බේරියම් කාබනේට් තුන්දෙනාම සුදු පැහැති අවක්ෂේප දෙවන කාණ්ඩයේ තමයි තුන්දෙනාම පවතින්නේ. ආවර්ත වගේ දෙවෙනි කාණ්ඩයේ මෙම අවක්ෂේපත් වෙන් කර ගැනීමෙන් පස්සේ අවසාන ලැබෙන ඉතිරි පෙරණේ අවක්ෂේප නොවු කැටයන තියෙන පුළුවන්. උදාහරණයක් විදිහට සෝඩියම් ධනායන, පොටෑසියම් ධනායන, මැග්නීසියම්, බෙරලියම් වැනි අයන තියෙන පුළුවන්. ඒවා අවක්ෂේප වෙන්නේ නැහැ. ඒවා අපිට පහන්සිලු පරීක්ෂාවට ලක් කරන්න පුළුවන්, දැල්ලේ පරීක්ෂාවට ලක් කරන්න පුළුවන්. ඒ දැල්ලේ පරීක්ෂාවේදී ඒ අදාළ අයන ඊට අදාළ කරන ආවේණික වර්ණයන් ලබා දෙනවා. උදාහරණයක් සෝඩියම් ධනායන ආවේණික කහ පැහැයක් ලබා දෙනවා. පොටෑසියම් අයන ආවේණික දම් පැහැයක් ලබා දෙනවා. නමුත් පහන්සිලු පරීක්ෂාවටත් පිළිතුරු නොදෙන අයන තියෙනවා. විශේෂයෙන්ම මැග්නීසියම්, බෙරලියම් වගේ ඒවා. ඒවා උචිත තත්ත්ව යටතේ හයිඩ්‍රොක්සයිඩ් මාධ්‍ය තුළ අපිට අවක්ෂේප කරගන්න පුළුවන්. ඒ අනුව අප අද ඉගෙන ගත්තා කැටයන හඳුනා ගැනීමේ ප්‍රධාන ක්‍රමය, හෙවත් කාණ්ඩ විශ්ලේෂණය. මෙම කාණ්ඩ විශ්ලේෂණය යටතේ අප කැටයන මිශ්‍රණයක මෙම කැටයන කාණ්ඩ පහක් යටතේ අප බෙදා දක්වනවා. කාණ්ඩ පහකට කැටයන වෙන් කරනවා. පළමු කාණ්ඩයේ වෙන්නේ අපි ආම්ලික තත්ත්ව යටතේදී ක්ලෝරයිඩ් එකතු කරනවා. සුදු පැහැති අවක්ෂේප තුනක් ලැබෙනවා. දෙවෙනියට සිද්ධ වන්නේ එම සුදු පැහැති අවක්ෂේප ඉවත් කරගෙන අපි ආම්ලික තත්ත්ව යටතේදී හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායු බුබුලණය කරනවා. ඉන් අවක්ෂේප නමයක් ලැබෙනවා. තුන්වෙනි කාණ්ඩයේදී වෙන්නේ බාෂ්මික තත්ත්ව යටතේ අපි බාෂ්මයක් එකතු කරනවා. එහිදී හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප තුනක් ලැබුණා. හතරවෙනි කාණ්ඩයේදී වෙන්නේ බාෂ්මික තත්ත්ව යටතේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායු බුබුලණය කරනවා. එහිදී බාෂ්මික තත්ත්ව යටතේ අපිට සල්ෆයිඩ් අවක්ෂේප හතරක් නිර්මාණය වෙනවා. එකම එක සුදු පැහැති අවක්ෂේපය සිං සල්ෆයිඩ් මේ ඉතා හොඳින් ධාරණය කරගන්න අනිවාර්යෙන් අකාබනික රසායන එන ප්‍රශ්නයක්. අවසානයේදී සිදු වුණේ පස්වන කාණ්ඩයේ ලෙස දෙවෙනි කාණ්ඩයේ කාබනේට අවක්ෂේප කර ගැනීම සිද්ධ වෙනවා. අවසානයේ පහන්සිලු පරීක්ෂාව මගින්ද අවක්ෂේප නොවු අයන හඳුනාගත හැකි වෙනවා. ඒ අනුව අද මේ වීඩියෝ තුලින් අප ගුණාත්මක විශ්ලේෂණයේ අර්ථයේ එන
කැටයන හඳුනාගැනීමේ ප්‍රධාන පරීක්ෂාවන කාණ්ඩ විශ්ලේෂණය අධ්‍යයනය කරා. තවත් මෙවැනිම ගුණාත්මක විශ්ලේෂණ යටතේ වැදගත් වීඩියෝකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා ඔබ සියලු දෙනාටම ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා.